මීනෝ කතාවට කොඩක් ආදරය කරනාව කොඩක්කාආදරෙන් මගේ ජනල්ල එකට පිළිගන්නවා. ඉතින් මං මේ වීඩුව කෙන්නවාට ඉදිරිපත් කරන්නේ ඉදිරියට මිනුකි කරන හිතුවක්කාර වැඩක් යැන. ඉතිං වීඩුවකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ වීඩ එක බලල හොඳයි නං අනිවාරයම මගේ චනල් එකක සස්ක්‍රයිප් කරන්න. එත කොට අඩට පුළුවන් වේවි මංවrangගෙන වීඩියෝ ඉක්ම නිින්ම බලන්න හරි එහනං අප ියම වීඩුව එකට ලයි කිිකක් දානක මම ඉතින් අතරමා දන්නවා මේ වෙනකොට මෙනුකිට සමල් තහන මක්දාල තියනෙ ඒ තමයි ප්‍රයාාණිගිහිත රිදිර නිසා. ්‍රෙහනි ළංඟදී කවදාවක්කත් අම්ම ගෙන මතක් කරන්න එපා කියලා. තිං කොහොමෝනත් මේ දරුවට තහංචි ඒවිදිට දානොකොට ඇත්තරෙම් දරාගන්න පුලුවංකමක් නෑ මේ පුංචි හිතට. අවංකොම කිවෝත් මේ දරුවවා තමන්ග තාත්වට පනැර්ලාදරෙයි තමයි එවුනාට මේ දරුව අම්මටත් පනවක් කියආදරෙයි. ඉතිං අම්මගේ ජීවිතයේ හැමදාමත්. තාත්තගේ ජීවිතය හැමදාමත් තමන්න එක ගත වෙනවන එක ගොඩක් හොන්දයක් හැටියටයි මේ පුංචි කෙල්ල දකින්නේ. ඉතින් ඇත්තට මයා දන්නවා. ඒ තමයි මේ දරුවට අම්ම නොදකින්න පුළුවන්කමක් නෑ. ඉතින් එවුනාට අම්මදුර ගමනක් යැනෝ කියපු නිසා තමයි මේ දරුව කැමතිවනේ තාත්තලඟට යන්න. ඒවනාට දවස ගානම ගෙවිල යනකොට මේ දරෝ බලංඉන්නවා තමන්ගේ අම්ම එනතුරු. ඇත්තරම සමන්ගේ අම්මගෙන් අදම තරම කෝල්ලක්කොත් ැතිකොට මේ දරුවට වුසන්න පුළුවන්ක මක්න හැබැයිතින් තමන්ගේ තාතර තමන්ගේ අම්ම කැන කියනක පවා. මේ වෙනකොට තහනම් වෙලා විශේෂයෙන්මත් මේ රහානි ඉන්නකොට දරුවට කිසිම දෙයක් තාතට කියන්න තහනක් නිසා තමන්ග හිතෙෙන්ම විඳවන්න සිද්ධ වෙනවා මේ කෙල්ලට. තින් එතකොට ඉස්කෝල ගිහිලමේ දරවා ඇත්තරම ගොඩක් කල්පනා කරනවා. ඉතින් මෙන මේ කල්පනා කිරීමත් එක්ක ඕ දන්නවානි වෛද්‍යවරයගයක්ද පුතායින්නවානේ ඉතින් මෙන මේ දරුවත් එක්ක මේ මිනිුකි තීරණය කරනවා. සීියල් ගෙසිරේන්න එහෙම ගෙද රැවිල්ල තමන්ගේ අම්මවත් මුණගෙන්න හෝ කෝල් කරන්න පුළුවන් වේවි කියන අදහසීන්. ඉතින් කොහොම වනත් ඇත්තටම එනවෙලාවේ ඒක ගෙදරඉන්නවා. ඉතින් ඒ ගෙදර ඉන්නකොට මේ දරුවට ගොඩක් සතුට හිතෙන තමන්ගේ අම්මෝ දැකළක් ඉතිං ඒවගේම තමයි නවත වතාවක් තමන්ට සමල් තාතය ගෙදරයන්න බෑකයමින් මේ දරුවවා මුරන්ඩු වෙන්නති නිටකඩක් ගොඩක් වැඩි කියලා මේ වෙලාවවාට කියන්න ඕනේ. ඉතිං එවුනාට අසේග්්‍යසනිීපු තත්වෙත් එක්ක අස්සේකට දරුව තියාගන්නක භයනක දෙයක් නිසා ඇත්තරෙම දරුවව? නදීත් එක්ක නවත වතාවක් සමල් ගිදෙට ඇටලවන්න තිනිට කඩත් කොඩක් වැඩි කියලා මේ වෙලා වෙ කියන්න ඕනේ. ඉතිං ඕටත් මේ සම්බන්ධ වදහසක් ඇති අනිවාරෙන් පහලින් කමින් කරන්න මතක තියාගන්න.